සුබ දවසක් සියුම් දිනාටම අද පාඩමේදී අපි කතා කරන්න යන්නේ MongoDB Atlas එක කොහොමද Mongoose සඳහා භාවිතා කරන්න කියලා. MongoDB Atlas එක කියලා කියන්නේ cloud database එකක්, database as a service එකක් විදිහට තමයි අපිට මේක දෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් මේ database එක cloud එකේ භාවිතා කරන්න. ඉතින් මේ database එක අපිට පුළුවන් MongoDB driver එකත් එක්කත් භාවිතා කරන්න. අපි MongoDB driver එකත් එක්ක කරන පාඩමේදී අපි භාවිතා කරේ local database එක. Mongoose එක්ක අපිට local database එක භාවිතා කරන්න පුළුවන්. නමුත් අපි මේ පාඩම් මාලාව ටිකක් advance කරන නිසා දැන් අපි cloud database එක කොහොමද භාවිතා කරන්න කියලා ඉගෙන ගන්න යනවා. ඒ වගේම ඉස්සෙල්ලාම අපි මේකෙදි Mongoose වලින් කොහොමද local database එකට connect කරන්න කියලා බලලා ඊට පස්සේ මම කියලා දෙන්න යනවා කොහොමද Atlas එකට connect කරගන්න කියලා. මම දැන් Visual Studio Code open කරන් තියෙනවා. මම ඉස්සෙල්ලා මේකෙදි අලුත් ටර්මිනල් එකක් අරගෙන අපි npm install කරන්න යනවා package manager එක. ඊට පස්සේ අපි මේකට install කරනවා mongoose කියන එක. npm i mongoose එතකොට ඔය විදිහට අපිට Mongoose install වුණා. මම file එකක් create කරනවා index.js කියලා. මේකෙදි අපි අපේ local MongoDB instance එකට කොහොමද connect කරන්න කියලා බලමු Mongoose වලින්. ඉතින් මේ සඳහා අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා Mongoose භාවිතා කරන්න. Mongoose භාවිතා කරනවා. ඊට පස්සේ මේ Mongoose එකේ තියෙනවා එකක් connect කියලා. මෙන්න මේකට අපිට අවශ්‍ය අපේ database එක දෙන්න ඕන. database එක දුන්නාට පස්සේ database එකේ string එක දුන්නාට පස්සේ අපිට මේක connect කරගන්න පුළුවන්. එතකොට මේක async function එකක්. එතකොට අපිට ඕන නම් මේක await කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට මේකේ දැන් අපි මෙතනදී දෙන්න එකයි catch එකයි දානවා. මේවා දන්නවා. මේක අර මෙසේජ් එක. මේ ප්‍රින්ට් කරමු. දැන් අපිට මේ ලෝකල් ඩීබී එකේ තමයි දාගන්න වෙන්නේ. ඉස්සෙල්ලා අපි ලෝකල් ඩීබී එක ටෙස්ට් කරනවා. ලෝකල් ඩීබී එක දාගත්තාම මේක connected කියලා වැටෙන්න ඕන. අපි Mongo Compose එකට ගිහිල්ලා බලමු මොකක්ද අපේ connection string එක කියලා. අපි බලමු ඒක අපිට වැඩ කරයිද, අපිට මොකක්ද ඒක වෙනස් කරන්න ඕන කියලා. මම Mongo Compose එක open කරන් තියෙනවා. මේකේ බලන්න මෙන්න මේක තමයි අපේ connection URL එක. මම මේක copy කරගන්නවා. බලන්න මේක connect වෙනවද කියලා බලන්න. මේක connect වෙනවා. එතකොට මේකේ MyDB කියලා එකක් තියෙනවා. අපි වෙන database එක නමක් දෙමු TestDB කියලා. බලමු ඒකට connect වෙයිද කියලා. අපි නැවතත් Visual Studio Code වලට ගමන් කරනවා. ඊට පස්සේ මම මෙතනදී මෙහෙම දීලා TestDB කියලා. මම terminal එක clear කරලා මම මේක run කරනවා. node index.js බලමු මොකක්ද වෙන්නේ කියලා. බලන්න error එකක් ඇවිල්ලා තියෙනවා. මේක connect කරන්න බැහැයි කියලා. එතකොට මෙන්න මෙතනදී අපි දැන් local host එකනේ දෙන්නේ. එතකොට එහෙම නැතුව මම local host එකට දාලව IP address එකක් දෙනවා. local IP address එක 127001. මෙන්න මේක අපි දීලා මම ස්ක්‍රීන් එක ක්ලියර් කරලා නැවත වාරයක් ඒක රන් කරනවා. දැන් බලන්න
connected කියලා වැටෙනවා. ඔන්න දැන් එතකොට අපිට local database එකට connect කරගන්න ඔන්න ඔය විදිහට පුළුවන්. එතකොට mongoose වල කරන්නේ mongoose කියලා මේ instance එක ගත්තා, variable එකකට ගත්තා, ඊට පස්සේ connect කියලා ගත්තා, ඊට පස්සේ මේක connect කරා. ඔය විදිහට තමයි හරිම ලේසි අපි මේ පාඩමේදී mongoose වලින් කොහොමද MongoDB වලට connect කරන්න කියලා ඉගෙන ගත්තා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? Atlas එකේ instance එකක් හදලා කොහොමද Atlas එකට මේක connect කරන්න කියලා. එහෙනම් මම මගේ website එකට ගමන් කරනවා. මේ website එකට ගිහිල්ලා MongoDB කියලා search කරපුවාම MongoDB කියලා මේ result දෙකක් එනවා. පළවෙනි එකට හරි දෙවෙනි එකට හරි යන්න පුළුවන්. මම පළවෙනි එක click කරනවා. එතකොට අපි දන්න MongoDB website එකට යනවා. MongoDB website එකට ගියාට පස්සේ මෙන්න මේක start free කියලා යනවා අපි. එතකොට කෙලින්ම අපිට MongoDB Atlas එකට register වෙන්න කියලා එනවා. MongoDB Atlas එකට register වෙන්න කියලා එනවා. මේ MongoDB Cloud Atlas එකට register වෙන්න කියලා එනවා. අපිට මේකෙදි මෙන්න මේක පුරවලා register වෙන්නත් පුළුවන් නැත්නම් අපිට Google එකේ sign up වෙන්නත් පුළුවන්. ඉතින් මං ලේසියට Google එකේ sign up වෙනවා. ඕගලන්ටත් එහෙම කරන්න පුළුවන්. accept කරනවා. මේක ලර්න් කියලා ක්ලික් කරා ඊට පස්සේ ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා ඉතින් මේකෙදි අපි මේකෙදි නම් අපේ ටෙස්ටිං කරන්න භාවිතා කරන්නේ ඊට පස්සේ මොකක්ද අපේ ප්‍රිෆර්ඩ් ලැන්ග්වේජ් එක අපි JavaScript තමයි යූස් කරන්නේ අපි ෆිනිෂ් කරමු මෙන්න මෙතනදී අපිට තියෙනවා ඔප්ෂන්ස් තෝරා ගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් තියෙනවා ෆ්‍රී ප්ලෑන් එක. මමත් මේ ෆ්‍රී ප්ලෑන් එක තමයි යන්නේ. ෆ්‍රී ප්ලෑන් එකේ අපේ වැඩේ කරගන්න පුළුවන්. අපිට ඇට්ලස් එකේ වැඩ කරගන්න විදිය ඉගෙන ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට මේක අපේ ඇත්ත ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරන එක අපිට මෙන්න මේ දෙකෙන් එකකට යන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මේ ෆ්‍රී එක තමයි ක්‍රියේට් කරන්න යන්නේ. මේ ෆ්‍රී එක ක්‍රියේට් කරපස්සේ මෙතනදී තාර ඔප්ෂන්ස් තියෙනවා සර්වර්ලස් එක ඩෙඩිකේටඩ් එක ෆ්‍රී එක. එතකොට ෆ්‍රී එක තමයි ක්‍රියේට් කරන්නේ. එතකොට මේ ෆ්‍රී එක ක්‍රියේට් කරද්දී AWS එකේ Google Cloud එකේ Azure එකේ මේ ඕනේ එක ක්‍රියේ කරගන්න ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මම මේ ඩිෆෝල්ට් තියෙන ඔප්ෂන් එකම දානවා. ඊට පස්සේ මේ ඩිෆෝල්ට් ඔප්ෂන් එක ඒගොල්ලෝ දීලා තියෙන ඔප්ෂන් එක දැන් මේ අනිත් ඔප්ෂන්ස් වලට ගියෝ සල්ලි ගෙවන්න වෙනවා. ඉතින් ෆ්‍රී ඔප්ෂන් එකේ තමයි යන්න ඕන අපි. තර අපිට වෙන මොන හරි රටක් මේකක් උනත් තෝරන්න පුළුවන්. නමුත් අපි ඒෂියාවල මෙන්න මේක තමයි තේරුවේ මුම්බයි කියන එක. ඒක ඔටෝමැටිකලි සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙව්වා ඩිෆෝල්ට් තියන්න. ඒ වගේම ක්ලස්ටර් නේම් එකක් මම මේ විදිහටම දානවා ක්ලස්ටර් එකක් කියලා කියන්නේ දැන් බලන්න මේකෙදි MongoDB වල අපිට පුළුවන් vertical scale කරන්න horizontal scale. vertical scale කරනවා කියන්නේ server එකේ RAM එක storage එක වැඩි කරලා ස්කේල් කරන්න පුළුවන්. හොරිසෝන්ටල් ස්කේල් කරනවා කියලා කියන්නේ තවත් පැරලල් සර්වර්ස් දාන්න පුළුවන්. තවත් ක්ලස්ටර්ස් දාන්න පුළුවන්. ඉතින් ක්ලස්ටර් 0 කියලා අපි මේක දාලා මම ක්‍රියේට් කරනවා. එතකොට ක්ලස්ටර් එකක් තමයි ක්‍රියේට් වෙන්නේ. ෆ්‍රී ඔප්ෂන් එකේ තමයි ඉන්නේ. ඉතින් ඔයගලන්ට මේ පාස්වර්ඩ් එක දැන් මෙතනදී මගේ නම තියෙනවා. මම පාස්වර්ඩ් එක මෙතනදී උන්න වහන්න පුළුවන්. වහලා පාස්වර්ඩ් එක ජෙනරේට් කරලා ඒක කොපි කරනවා. එතකොට පාස්වර්ඩ් එක කොපි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම user create කරපො මෙතන ඊළඟට අපේ මේ quick setup එකේදී අහනවා අපි කොහෙන්ද connect වෙන්නේ කියලා. එතකොට මම මෙතන දිනා local environment එකෙන් කියලා. ඕනනම් අපිට advanced option එකට cloud environment එකෙන් යන්න පුළුවන්. cloud environment එකේ ගියොත් එහෙම advanced options අපිට select කරන්න පුළුවන්. අපි local environment එකට යමු. දැන් අපිට තියෙන්නේ ඊළඟට අපේ IP address එක දෙන්න. IP address list එකක් උනත් මෙතන දෙන්න පුළුවන්. එතකොට මේකෙන් අදහස් කරන්නේ ඒ IP addresses වලින් විතරයි
මේ database එක access කරන්න පුළුවන්. අපි හිතමු අපි අපේ මේ node application එක අපි server එක host කරනවා. එතකොට ඒ server එකෙන් තමයි මෙන්න මේ database එකට connect කරන්නේ. එතකොට වෙන කොහෙන්වත් ඒක connect වෙන්නේ නැහැ. ඒ නිසා අන්නේ වගේ වෙලාවෙදී අනිවාර්යයෙන්ම server address එක දානවා. නමුත් අපි මේකෙදි testing කරන හින්දා අපේ ගෙදර router IP address එක හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒ වගේම ගෙදර router වල තියෙන IP address public IP address නෙමෙයි. ගොඩක් වෙලාවට. ඒ නිසා අපි මේක රිමූව් කරලා අපි හැම network එකකම connect කරන්න පුළුවන් වෙන විදිහට මේකේ 000 දානවා. මෙම් 04ක් දානවා. මම මේක එනි කියලා දානවා. එතකොට ඒ කියන්නේ ඕනම තැනකින් connect වෙන්න මේ description එක මම දැම්මේ මෙන්න මේ විදිහට දාලා මම finish කරනවා. ඊට පස්සේ දැන් අපේ database එකට අපිට ගමන් කරන්න පුළුවන්. මේක ටික වෙලාවක් යනවා. මේක හැදිලා එන්නේ. එතකොට මෙතන loading කියලා වැටෙනවා. එතකොට අපිට මේ මේක connect කරගන්න, monitor කරගන්න, browse කරගන්න පුළුවන්. දැන් අපි cluster කරන් වෙනවා project 0 එකේ. මේ මගේ නම එක්ක සඳහන් වෙලා තිනවා. මේකෙදි අපිට පුළුවන් දැන් තවත් users ලා create කරන්න. ඒක හොඳ practice එකක් users ලා create කරන එක. මේක මොකද එකම user ගේ user account එක මොනවා හරි වුණොත් එහෙම අපිට ආයෙ log වෙන්න බැරි වෙනවා. තවත් users ලා create කරගන්න පුළුවන්. මෙතන මෙන්න මේ database access වලට යන්න. ගිහිල්ලා add database user යන්න. එතකොට මෙතනදී user ගේ නම දෙන්න පුළුවන්. අපි මන් දෙනවා නමක්. විදිහට දීලා ඊට පස්සේ මෙතනදී අපිට රෝල් එකක් දෙන්න පුළුවන් ඇඩ්මින් කෙනෙක්ද මෙයාට රීඩ් රයිට් දෙකම පුළුවන්ද නැත්නම් රීඩ් ඕන්ලි විතරද ওই විදිහට දෙන්න පුළුවන්. එතකොට අපිට ඒ විදිහ යූසර්ස්ලා හදන්න පුළුවන්. ඉතින් මෙතනදී මම රීඩ් රයිට් එක දෙනවා මේ වගේ යූසර් කෙනෙක් දීලා මෙයාව ඇඩ් කරපො. එතකොට බලන්න දැන් යූසර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මම මෙන්න මේ ANU test කියන use තමයි භාවිතා කරන්න යන්නේ. එතකොට ওই විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. දැන් අපි ආයෙ මෙතන atlas කියලා click කරාට පස්සේ අපිට අපේ database එක බලා ගන්න පුළුවන් database එක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මෙතනදී මෙන්න මේ connect කියන එක ඔබවාම connect කියනක ඔබවාම අපිට මේක කොහොමද connect කරගන්න options ටික හදා ගන්න පුළුවන්. එතකොට මේකෙදි අපි මොන විදිහද connect කරන්න හදන්නේ? අපි ඇප්ලිකේෂන් එකේ කනෙක්ට් කරනවා නම් අපි දැන් කම්පෝස් එක කනෙක්ට් කරනවා නම් මෙතන දෙන්න පුළුවන්. නැත්නම් ඇප්ලිකේෂන් එක කනෙක්ට් කරනවා නම් මෙන්න මෙතන දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි අපේ URL එක. එතකොට user name එකයි password එකයි දෙන්න ඕන. ඊට පස්සේ මෙයාට read write දෙකම තියෙනවා. ඔන්න ඔය විදිහට තියෙනවා. cluster 0 එකේ තමයි තියෙන්නේ. එහෙනම් මෙතනදී අපිට මේ node.js එක තෝරන්නත් පුළුවන්. අපි මේක කොපි කර ගන්නවා. ඊට පස්සේ මම මේක ක්ලෝස් කරලා දැන් අපිට පුළුවන් node.js වලට ගිහිල්ලා අපි මේක වැඩ කරනවද කියලා බලා ගන්න. connected කියලා හම්බුනොත් වැඩ කරනවා. දැන් මම node.js වලට ගිහිල්ලා මම මේක කමෙන්ට් කරනවා. අර ගැට් එකක් පේස්ට් කරනවා. ඊට පස්සේ තව අලුත් එකක් දානවා. ඒ විදිහටම දාලා මේකෙදි බලන්න ওই විදිහට තමයි ඒක එන්නේ. එතකොට මම යූස් එක ගත්තේ ඒ new test කියලා password එක මම දැම්මේ test කියලා දාලා 1 2 3 4 කියලා දැම්මා. දාලා මම එක save කරනවා. save කරලා ආයි බලමු මේක connect වෙනවද කියලා. එතකොට බලන්න මේකට connect වුණා.
ඔන්න ඔය විදිහට දැන් අපි database එකට connect කරා. ඇත්තටම අපි database එකේ save කරේ නැහැ මොනවත්. අපි ඊළඟ පාඩමේ ඉඳලා බලමු කොහොමද අපි schema එකක් හදලා කොහොමද data අපේ atlas එකට send කරන්න කියලා. ඊට පස්සේ අපි කොහොමද ඒක browse කරන්න කියලා බලමු. ඒ දේවල් අපි ඊළඟ පාඩමේ ඉඳලා බලමු. ඔයගොල්ලෝ මේ පාඩම වැදගත් කියලා හිතනවා නම් මේ පාඩමට like කරන්න, ඒ වගේම subscribe කරලා නැත්තම් subscribe කරන්න. අපි ඊළඟ පාඩමේදී හම්බෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.